කරන්න තමන්ට මේ දැන් 11 ශ්‍රේණියේ පාඩම් ටික වල දන්නවනේ මේ වෙනකොට තියෙන ඒ පාඩම් වලින් තමන්ට අමාරු පාඩම් ටික රයිට් නේද ඉස්සරහට මම කරන්නේ දැන් මේකට හැමදාම පැමිණන කට්ටිය ගැන හිතලා ඔයාලට පෞද්ගලිකව අමාරු පාඩම් තියෙනවනේ ඒ මොකද අපිට මේ පොඩි කාලේදී මේ පාඩමාලාව පටන් අරගෙන චූටි කාලෙකින් අපිට ලොකු දෙයක් කරන්න වෙනවා නේද ඉතින් ඉස්සරහට තව අපිට මාස 3ක් විතර කොහොමත් අදින්න පුළුවන් මේ මාර්තු වගේ එක්සෑම් එක තිබ්බොත් මේ මාස 3 පුළුවන් තරම් ඉස්සෙල්ලා මම බලන්න ඕනේ ඔයාලට ඔයාලට පෞද්ගලිකව අමාරු පාඩම් ටික නේද මට ඕනේ පාඩම් ටික කරනවට වඩා එතන මම හිතනවා ඔයාලට ඔයාලට අමාරු පාඩම් ටික කරාම එතන ප්‍රයෝජනයක් හිතී කියලා පුතේ නේද එහෙනම් මම පුතාලා ඉක්මනටම මැසේජ් එකක් දාන්නට අග්ගාලා पलवीन प्रस्तार मेसेजारे මම ඒක සඳහනක් දා ගන්න ඕනි සඳහන් කරගත්තට පස්සේ අපි වැඩේට යන්න හරිද කාඩෝ තමාරුයෝ නැද්ද අජාමිතිය ටික අමාරුයි කියලා දානවා රයිට් හොඳයි ත්‍රිකෝණමිතිය අන්න හරි ජාමිතිය ත්‍රිකෝණමිතිය රයිට් අන්න හරි ඔය ඉන්නේ අන්න එහෙම දාන්න ඕනි Tamanට අමාරු පාඩම් දාන්න නේද මේ පාඩම් දෙක තමයි ඇත්තටම ගොඩක් හොඳට කතා කරන්න ඕනි පාඩම් දෙක ජාමිතිය ත්‍රිකෝණමිතිය කියන්නේ ඇත්තටම දරුවා අනා ගන්න තැන් දෙක අපි ඉස්සරහදී වැඩි කාලයක් එකට යොමු කරමු මේ දවස් ටිකේ නේද ජාමිතිය දැම්ම පුතේ ආයෙක දාන්න එපා ත්‍රිකෝණමිතියක් දැම්ම වෙන තව මොනවාද අමාරු දේවල් අපි මාතෘකා පහක් ඉස්සලා අද හදාගමු ඉස්සලම කරන්න ජාමිතිය කියන්න එක පාඩමක් නෙමෙයි ඒකේ ජාමිතිය අත්‍යවශ්‍යම ටික අපි කතා කරමු ප්‍රමේයන් 42න් ඕලෙ ඕල වලට ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙන ටික රයිට් ඊට පස්සේ මොකද්ද පුතේ න්‍යාස අමාරුයිලු හරි න්‍යාස කතා කරමු න්‍යාස මම මේක කරේ නෑනේ නෑනේ කරේ නෑ න්‍යාස අනිත් මගේ බන්තුල කරා මේක කරේ නෑ මං හිතන්නේ හරි න්‍යාස කතා කරමු ඊට පස්සේ පාඩම් 3යි මේ ළමයි දක්ෂ ළමයි ටිකක් ඉන්නේ හැබැයි ලකුණු ඇව්වහම නම් මේ ලකුණු නෑ සමීකරණ මම කරේ නැද්ද මේ නෑ නේද මුල පොඩ්ඩක් කරා විතරයි නේද වර්ග මේ වර්ග පූර්ණේ පොඩ්ඩක් කියලා දුන්නා ඇත්තරයි නේ හරි සමීකරණ ඉතුරු ටිකක් සම්පූර්ණ කරමු හරි හරි මොකටද ගන්න යන්නේ කො 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 වෙලා ගන්න එපා ටක් ගාලා හරි තව එක පාඩමක් කියන්න ඔයාලට අමාරු තමන්ට අමාරුක තමන් දාන්නක එතකොට හරිනේ නේද තව එක පාඩමක් කියන්න කවුරු හරි හරි නෑනේ සද්දයක් නෑ හරි එහෙනම් ওই ටික දැන්ට ප්‍රමාණවත් අපි මේ ටික ඉවරලා ආයෙ පාරක් මං අහන්නම් රයිට් එතකොට අපි අන්තිමට කරපු ගාන පොඩ්ඩක් කියවන්න කෙනෙක් අන්තිමට දීපු ගාන කියවන්නක් ගාලා පුතේ ඉක්මනට කියවන්න ඉක්මනට කියවන්න අන්තිමට කරපු ගාන කවුරු හරි පුතේ කවුද අපේ මෙයා මේ තෙනුක් කියවන්නකෝ තෙනුක් නිමල් රුපියල් ලක්ෂයකින් 140ක් කොටසකට රුපියල් 2ක් ගෙවන සමාගම කොටස් 10 බැගින් මිලදී ගැනීමට ඉතිරි මුදල කොටසකට රුපියල් 5ක් ගෙවන සමාගමක කොටසක් රුපියල් 20 බැගින් මිලදී ගැනීමට මුදල් යොදවයි. වසරකට පසු සමාගම් දෙකෙන්ම ලද මුළු ආදායම සොයන. ආ හරි. හරි.
එහෙනම් අපි අද කොටස් වලද වලින් තව එක ගානක් කරලා අපි අද අලුත් කොටසට යන්නේ එහෙනම් මෙන්න මේ ගාන කරමු හරිද right තංගල මාත්‍රික ලියාගමු එහෙනම් ඔන්න දැන් ඔය අපි කරපු ගානට සමගාමීව තව පොඩ්ඩක් ගත්ත ටිකක් වැඩි කරලා මං ගානක් දෙනවා ඉස්සරහට පොඩ්ඩක් යන්න right හරිද අපි ගමු නිමල්ම නිමල් රුපියල් 20ක වෙළඳ පොළ මිලක් යටතේ නිමල් රුපියල් 20ක වෙළඳ පොළ මිලක් යටතේ නිමල් රුපියල් 20ක වෙළඳ පොළ මිලක් යටතේ වෙළඳ පොළ මිලක් යටතේ මිලක් යටතේ නිමල් රුපියල් 20ක වෙළඳ පොළ මිලක් යටතේ පොටාස් 2000ක් මිලදී ගනි පොටාස් 2000ක් මිලදී ගනි නිමල් රුපියල් 20ක වෙළඳ පොළ මිලක් යටතේ කොටස් 2000ක් මිලදී ගනි. පසුව වාර්ෂික ආදායම ලබා නැත්නම් වාර්ෂික පසුව වාර්ෂික ලාභාංශය ලබා පසුව වාර්ෂික ලාභාංශය ලබා එම කොටස් සියල්ල එම කොටස් සියල්ල රුපියල් 23 බැගින් විකුණයි රුපියල් 23 බැගින් විකුණයි නිමල් රුපියල් 20ක වෙළඳ පොළ මිලක් යටතේ කොටස් 2000ක් මිලදී ගනි පසුව වාර්ෂික ලාභාංශය ලබා එම කොටස් සියල්ල රුපියල් 23 බැගින් විකුණයි හරිද නිමල් මෙම ගනුදෙනුවෙන් නිමල් මෙම ගනුදෙනුවෙන් ලැබූ මුළු ආදායම රුපියල් 10000කි ප්‍රශ්නේ තමයි සමාගම කොටසකට ගෙවන සමාගම කොටසකට ගෙවන වාර්ෂික ලාභාංශය වාර්ෂික ලාභාංශය මේක තමයි ප්‍රශ්නේ right හරි මිනිත්තු 3ක් විතර දෙන්නම් අද මුලදීම පොඩි වෙලාවක් ගත්ත ඔයාලගේ මේ ඔයාලට අමාරු පාඩම් ටික අහගෙන ඉඳ අපිට මිනිත්තු 5ක් 6ක් එතන අපත ගියා ඒ හින්දා අද ඔයාලට ගණන් හදන්න දෙන කාලේ පොඩ්ඩක් ඒ හින්දා අඩු කරන්න වෙනවා මේකට මිනිත්තු 2ක් 3ක් විතර දෙන්නම් ටක් ගාලා රත්නම් පුතේ උත්තරයක් දාන්න තමන්ට පුළුවන් උපරිම හයියෙන් වේගෙන් හදන්න මිනිත්තු 3කින් හරියටම මම සාකච්ඡා කරනවා ඔයාලා කරලා ඉවර නම් නැතත් අයිටක් ගාලා try එකක් දෙන්න අකුරු එහෙම පැහැදිලි නම් මට මැසේජ් එකක් දාන්න සූම් එකට අකුරු පේන්නේ නැහැ කියලා හරි පුතේ මිනිත්තු 3කුත් දෙන්න බෑ ඉතින් හොඳයි දැන් ආගන්න
पशु वार्षिक लाभांशे लाभाने अवृद्ध वार्षिक लाभांशे लाने लाभागरने दिखेलाने वार्षिक लाभांशिकुपया विशुतुना रुपया විසිතුන බැගින් එතකොට ඔයාට තේරෙන්න ඕනි මෙතන නේද මෙයා කොටස් ටික 20ට අරගෙන 23ට විකුණා කියන්නේ එතන එයා ගත්තට වඩා වැඩි මිලකට විකුණලා නේද මේක හැම ලාභාංශය නෙමෙයි පුතේ සමාගමක ලාභ වර්ග දෙකක් වෙනවා සමාගමක ලාභ වර්ග දෙකක් වෙනවා එකක් තමයි සමාගමෙන් ගෙවන වාර්ෂික ලාභාංශය හරිද වාර්ෂික ලාභාංශය ඔන්න ඒක තමයි මෙතන කියලා තියෙන්නේ තව ලාභයක් වෙනවා ඒ මොකද්ද කොටස් ගත්තට වඩා වැඩි මිලකට විකුණනොත් අන්න මේ ගත්තට වඩා වැඩි විකුණලා නේද එක කොටසක් 20ට අරගෙන එක කොටසක් 23ට විකුණලා මේ කොටස් 2000ක් අරන් ඊට පස්සේ බලමු කොහොමද එක කොටසක් ගන්න මේ කියන්නේ එකක් 20ට අරන් එකක් 23ට විකුණලා ඒක කොටසකින් රුපියල් 3ක ලාභයක් වෙනවා නේද අන්නේ ලාභයට කියන්නේ ප්‍රාග්ධන ලාභය කියලා ප්‍රාග්ධන ලාභය කියලා පුතේ ඒකට කියන්නේ ඇයි ඒ සමාගමේ කොටස් විකුණනවා ගන්නවා කියන්නේ ප්‍රාග්ධනය ගැනනේ लाभ वर्ग देख वार्षिक लाभांश प्राग्दान लाभ मेके पेहदली पशु वार्षिक लाभांश लाभ लाभ ला නේද එම කොටස් සියල්ල රුපියල් 23 බැගින් විකුණයි අන්න එනම් මේ ප්‍රාග්ධන ලාභෙකුත් ලැබලා නේද අන්න එහෙම තමයි කියන්නේ නිමල් මෙම ගනුදෙනුවෙන් ලැබූ මුළු ආදායම 10000කි මොකද්ද පුතේ මුළු ආදායම කියන්නේ මෙතන ඉනම් ඔය මුළු ආදායම කියලා ඇත්තේ මේ දෙකම වාර්ෂික ලාභාංශයයි ප්‍රාග්ධන ලාභය දෙකම තමයි පුතේ මුළු ආදායම කියලා ඇත්තේ නේද නැත්නම් ඉතින් මුළු ආදායමක් කියන්න ඕනේ නැහැ නේ එක්ක ප්‍රාග්ධන ලාභය කියලා කියන්න ඕනේ එක්ක වාර්ෂික ලාභාංශය කියලා කියන්නේ එහෙම නැහැ මුළු ආදායම මේ දෙකම තමයි මේ කියලා දෙන 10000යි කියලා. දැන් තේරෙනවද? දැන් තේරෙනවද නිමල් මොකද්ද කරලා තියෙන්නේ? කොටස් 2000ක් අරන් තියෙනවා ඔන්න කතාව අහගෙන ආයෙ බලන්න නිමල් කොටස් 2000ක් අරන් තියෙනවා නේද? දැන් යාදේ කොටස් 2000ක් තියෙනවා. අවුරුද්දක් යනවා. අවුරුද්දක් ගියාම මොකද වෙන්නේ? එයාට සමාගමෙන් ලාභාංශයක් දෙනවා. තව එයා කොටස් ටික අවුරුද්දකට පස්සේ විකුණනවා. එතකොට ලාභයක් වෙනවා. ලාභ දෙකයි. ඒ මුළු ලාභය තමයි 10000 කියලා කියන්නේ. එක කොටසක් 20ට ගත්තේ රුපියල් 3ක ප්‍රාග්ධන ලාභයක් එක කොටසකින් මෙහාට වෙනවා එහෙනම් මම හොයාගන්නවා ඊළඟට මුළු ප්‍රාග්ධන ලාභය මම හොයාගන්නවා ඒ කොහමද එක කොටසකින් 3ක ලාභයක් වුණා නම් මෙයා කොටස් 2000ක් තියෙන කෙනෙක් නේද
කොටස් 2000ක් කියලා නම් එයාගේ එක කොටසකට 3ක් එකක් විකුණාද 3ක ලාභයක් වෙනවා එයාට කොටස් 2000ක් විකුණන්න පුළුවන් රුපියල් 6000යි අන්න මම පුතේ ප්‍රාග්දන් ලාභය ලැබිලා තියෙන 6000යි එතකොට ඔයාට තේරෙනවා 10000ක් වෙන්නත් කොහොමද එනවා ප්‍රාග්දන් ලාභයයි අර කොටස් වලට වාර්ෂිකව ලැබෙන ලාභාංශය දෙකේම එකතුව තමයි 10000 වෙන්නේ නැත්තේ නේද එහෙනම් ප්‍රාග්දන් ලාභය 6000ක් 10000ෙන් අඩු කරාම 4000ක් වෙනවා ඒ 4000 මොකද්ද එනවා අනිත් ලාභය මොකද්ද වාර්ෂික ලාභාංශය අන්න මට එතනින් හොයාගන්න පුළුවන් ඊළඟට කොටස් සඳහා වාර්ෂික ලාභාංශය ඒක හොඳන්නේ 10000ක් යාට ඔක්කොම ආදායම වෙලා ඒ 10000ෙන් 6000ක් අනිවාර්යෙන් ප්‍රාග්දන ලාභයට අඩු කරා රුපියල් 4000යි පුතේ ප්‍රාග්මේ වාර්ෂික ලාභාංශය මොකද්ද වාර්ෂික ලාභාංශය කියන්නේ එයා ගත්ත කොටස් ඔක්කොටම සමාගමෙන් ලැබුණ 4000ක් ඒකයි නේද කොටස් ඔක්කොටම හම්බිච්ච ලාභාංශය තමයි 4000 අපෙන් අහන ප්‍රශ්නේ සමාගම කොටසකට ගෙවන ලාභාංශය මේකම තමයි මේකත් මේ කොටස් වල දෙකපු ලාභාංශය තමයි හැබැයි මේ ඔක්කොම ලාභාංශය අපෙන් අහන්නේ කොටසක ලාභාංශය එහෙනම් ඒක හොයාගන්න පුළුවන් මෙතනින් සමාගම කොටසකට ගෙවූ ලාභාංශය සමාගම කොටසකට ගෙවූ ලාභාංශය නේද කොටස් ඔක්කොටම 4000ක් ගෙවලා තියෙනවා මම පුතේ එක මෙදන්න කොටස් 2000ක් තියෙනවා 2000ෙන් බෙදුවා නම් ඒ කොටසක ලාභාංශය හොයාගන්න පුළුවන් 4000 2000ෙන් බෙදුවොත් රුපියල් කීයද 2යි කොටසකට ගෙවපු ලාභාංශය රුපියල් 2යි මම පුතේ මම කොච්චර ලේස්ද කියලා නේද ඉතින් කොටස් වලඳ පොල ගණන් කියන්නේ ඔන්න ඔයගේ ගණන් නේද අපි ඉක්මනට තියරිටික ඉවර කරගමු මාර්තු එක්සෑම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපි ජනවාරි මාසෙ ඉවරනකොට සිලබස් එකේ පුළුවන් තරම් ඒ කියන්නේ අපිට ප්‍රධාන වශයෙන් ඉවර කරන්න ටිකවත් ඉවර කරමු මේක අඩු කාලෙකින් කරන්න තියෙන පාඩමාලාවක් නිසා හරිද ඒ කියන්නේ අනිවාර්යෙන් රචනා ප්‍රශ්න 15ක් වෙනවනේ කෙටි ප්‍රශ්න 25 රචනා ප්‍රශ්න 15න් ලියන්න ඕනේ ඔයාලා රචනා ප්‍රශ්න 15 හදාගත්තොත් කෙටි ප්‍රශ්න 25 නිකම්ම ලියන්න පුළුවන් පුතේ මොකද රචනා ප්‍රශ්න 15 ඇතුලේ කෙටි ප්‍රශ්න ටික අවශ්‍ය දැනුම හැදෙනවා එතකොට අපේ මේ ප්‍රධාන පාඩම් 15යි අපිට හරියට කරගන්න ඕනේ අච්චුමුතේ කොච්චර පාඩම් තිබ්බත් නේද ගණන් වර්ග 15යිනේ ගණන් 15ට අපි ලැහත් වෙමු ධනවාරි වරනකොට කොහොම හරි ඒක ඉවර කරගෙන හරිද ඊට පස්සේ පෙබරවාරි මාසේ පුළුවන් තරම් අමතර දවස් 2000 නේද ඔයාලා එතකොට තමයි ඉස්කෝලේ යන හේකුත් නැහැ ඒ කාලේ වෙනකොට අපිට උදේමත් පන්ති ටිකක් එහෙම දාලා නේද පුළුවන් තරම් පුතේ මේ විභාගෙට මෙන්න මේ වගේ අනුමාන කරලා එන මේ වගේ එන්න පුළුවන් ගණන් අපි ගොඩක් කරමු රයිට් හරි එහෙනම් ඔන්න අද ඔය විදිහට එක ගණන් තියලා ඉවර කරා රයිට් එහෙනම් ඔන්න කොටස් වලට පොළ ඔය විදිහට මම මේ අපිට තියෙන මුංචි කාලේ ඔයාලට තේරුම් ගන්න මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා එහෙනම් අද හොඳ පාඩමකට යන් නේද දෙතුන් දෙනෙම්ම කිව්ව ජාමිතිය කියලා තව කිව්ව ත්‍රිකෝණමිතිය කියලා එතනින් අපිට එක ඉවර ඉක්මනින් ඉවර කරන්න පුළුවන් මේ ත්‍රිකෝණමිතිය නේද ජාමිතිය වගේම එකක් තමයි ත්‍රිකෝණමිතියත් පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා ඒක නේද එහෙනම් හැමෝටම අමාරු වෙන පාඩමක් නිසා අපි අද හැබැයි මේ අදිතියක් නැහැ ලොකු පාඩමකට එහෙනම් අද 7 දෙනෙක් සහභාගී වෙලා ඉන්නවා ලබන සතියේ ඒ හත අනිවාර්යෙන් ඉන්න ඕනි හරිද මේ මම group එකටත් message එකක් දානවා අනිවාර්යෙන් ඊළඟ දවසේ පන්තියට එනවා නම් අද වීඩියෝ එක බලන්න නැතුව ඉන්න එපා කියලා මොකද මුල ටික නැතුව ත්‍රිකෝණමිතිය තේරෙන්නේ නැහැ රයිට් එහෙනම් ලියාගෙන රත්තරන් පුතේ ලස්සනට මාතෘකාව ත්‍රිකෝණමිතිය මුලින් ඉඳන් කරමු ලස්සනට මාතෘකාව ලියාගෙන ත්‍රිකෝණමිතිය මේකට හැබැයි ලොකු දවස් ගාණක් කියයි දවස් දෙකක් තුනක් විතරයි සමහර විට ඒක කොහොම හරි අපි ඉවර කරගමු ත්‍රිකෝණමිතිය මයි පුතේ මාතෘකාව ත්‍රිකෝණමිතිය රයිට් හරි ත්‍රිකෝණමිතිය ගැන කතා කරන්න කලින් මම පැහැදිලි කරලා ඉන්නම් ත්‍රිකෝණමිතිය මොකටද සම්බන්ධ වෙන්නේ කියලා පුතේ ත්‍රිකෝණමිතිය සම්බන්ධ වෙන්නේ සිජු කෝණීය ත්‍රිකෝණ වලට හරිද මුලින් ඉඳන් හොඳට බලාගෙන මේ ලියන හැමදේම ඔයාලා ලියන්න ඕනි ත්‍රිකෝණමිතිය සම්බන්ධ වෙන්නේ ත්‍රිකෝණමිතිය ත්‍රිකෝණමිතිය පුතේ නේද ඉතින් මම පුතේ ත්‍රිකෝණමිතිය සම්බන්ධ වෙන්නේ මොකටද සිජුකෝණී ත්‍රිකෝණ වලට සිජුකෝණී ත්‍රිකෝණ වලට තමයි ත්‍රිකෝණමිතිය සම්බන්ධ වෙන්නේ මොනවා සිජුකෝණී ත්‍රිකෝණයක් ඇන්දා හරිද සිජුකෝණී ත්‍රිකෝණයක මොකටද මේ ත්‍රිකෝණමිතිය අවශ්‍ය වෙන්නේ ඈ දැන් පයිතගරසු සිජුකෝණී ත්‍රිකෝණ වලට දාන එකන්නේ පයිතගරුන් සිජුකෝණී ත්‍රිකෝණ වලට තමයි දාන්නේ හැබැයි පයිතගරස් වල පොඩි කේස් එකක් තියෙනවා හිතන්නකෝ මේ පාදේ හොයන්න නම් අනිවාර්යෙන් මෙයි දනන් ඉන්න ඕනේ පාද දෙකක් ගන්නවා නම් තමයි එකක් හොයන්න පුළුවන් අර මේ ත්‍රිකෝණමිතිය වාසිය
එක පාදයක් දරන් හිටියත් අනිත් පාදේ වන්න පුළුවන්. ඒක ත්‍රිකෝණමිතිය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා අපිට පාද හොයන්න. හරිද? අඩු දත්ත ප්‍රමාණයක. ඒ කියන්නේ පයිතගරස් දාන්නම් පාද දෙකක්ම දරන් ඉන්න ඕනේ තුන්වෙනි එක හොයන්න. හැබැයි ත්‍රිකෝණමිතියේ දෙන chance එක මේ x හොයන්න මේ තුන දරන් ඉඳලා නැති. හරිද? හැබැයි තව කෝණයක් ඕනි. මොකක් හරි කෝණිකුත් ඕනි. ඊළඟට පයිතගරස් වලින් බෑනේ කෝණ හොයන්න. අනේ ත්‍රිකෝණමිතියෙන් කෝණ පිළිබඳවත් කතා කරන්න පුළුවන්. එහෙනම් පයිතගරස් වලින් කෙරෙන දේවල්ම ටිකක් තමයි ත්‍රිකෝණමිතියේ කෙරෙන්නේ. හැබැයි ඊට වඩා දේවල් ටිකක්. පයිතගරස් එකේ කෝණ ගැන කතා කරන්න බෑ. නේද? මේකේ කෝණ ගැනත් කතා කරන්නේ සහ පයිතගරස් වලදී අනිවාර්යෙන් පාද තුනම තියෙන්න ඕනේ. මේකේ දෙකක් තිබුණත් වැඩේ කරගන්න පුළුවන්. ඔන්න පළවෙනි කාරණේ. හරි. ඊට පස්සේ ඔන්න ඒක හරිනේ. මට මේ ස්පීකර් එකයි ඒකම කේබල් එකේ ළමයි ගොඩක් කතා කරන්න තියෙනවා මේ පාඩම ගැන. මේ ලැප් එකේ ඇහෙන්න. දැන් අහගන්න. හරි මාත් පොඩ්ඩක් මේ පාඩමේ ඔයාලා කතා කරන්න වෙනවා. හරිද? මේක අපි සාකච්ඡා කරමින් යන්න ඕනේ පාඩම. ත්‍රිකෝණමිතිය කතා කරන්න කලින් සිජුකෝණී ත්‍රිකෝණය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. පුතේ සිජුකෝණී ත්‍රිකෝණයකට නම පාදවල නම් තියෙනවා. පුතාලා හැමෝම දන්නවා මේ පාද නම නම් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. සිජුකෝණී ඉස්සරහා තියෙන එක කර්ණ පාදය. මං කියන්නේ නෝ කර්ණය කියලා. මේක ගැන හැමෝටම අවබෝධයක් තියෙනවා. අපිට මෙන්න මේ දෙන්නත් නම් කරගන්න පුළුවන් වෙන්න ඕනි. ඊළඟ කාරණේ. නේද? මට මැසේජ් එකක් දාන්න පට කලේ පුතේ මැසේජ් දාන්න කිව්වා පෑ ගණන් නම් ගන්න එපා. පාඩම ඉක්මටික්මට යන්න. ඔයාලා ඉක්මටික්මට වැඩ කරන්න ඕනි. මෙන්න මේ පාදරේ නමක් දාන්න කවුරු හරි මෙන්න මේ පාදරේ නමක් දාන්න ටක් ගල්. මෙන්න මේ පාදරේ කියන නම මොකද්ද කියලා දාන්න. කොහෙන් හරි ත්‍රිකෝණමිතිය ටිකක් හරි ඉගෙනගෙන ඇතිනේ. හරි මයික් ඔන් කරන්න මේ අවස්ථාව දෙන්නම් මේ මට පොඩි අවුලක් තිබ්බා මේකේ enter ox in player අනෙක් කෙනා දානවා කවුද අපේ මහේස් දානවා සම්මුඛ පාදය කියලා මේ පාදෙට කියන නම දාන්න මහේස් දාන්නේ සම්මුඛ පාදය කියලා right හරි මයික් ඔන් කරලා කතා කරන්න පුළුවන්ද බලන්න පුතේ අහනවද බලන්න පොඩ්ඩක් මට ඇහෙයිද බලන්න පොඩ්ඩක් මොනවද කියන්නේ කවුරු හරි කෙනෙක් කතා කරන්නකෝ තරහ නැතුව මුගේ වචනයක් ගන්නවා කියන්නේ හත්ති රවුවේ ගොළුවෙක්ගෙන් වචනයක් ගන්නවා හරි මහේෂ් සම්මුඛ පාදේ කියලා දානවා එතනින් ගියාම ඉරුෂාණී සම්මුඛ පාදේ කියලා දානවා තෙනුක් බද්ද පාදේ කියලා දානවා නේද තුන්දෙනාම වැරදි තුන්දෙනාම වැරදි ඔයාලා කොහොමද මේක සම්මුඛ පාදේ කිව්වේ ඔයාලා කොහොමද මේක බද්ද පාදේ කිව්වේ අන්න ප්‍රශ්නේ මායි පුතේ හොඳට මතක තියාගන්න කර්ණය මාක් කරන්න පුළුවන් සිදුකෝණ ඉස්සරහයක හැබැයි මේ පාද දෙක නම් කරනවා නම් ඒක කෝණයකට අනුරූප වෙන්න ඕනි හරිද ඒ කියන්නේ පුතේ මම මේක සැලකුවොත් තීතා කියලා අපි මේ ගාන හදන්නේ මේ කෝණයකට අනුරූපව එහෙනම් ත්‍රිකෝණමිතියේ වැදගත්ම කාරණයක් එක කෝණයකට අනුරූපව තමයි මේ ගාන හැදේ එහෙනම් මම මේක තීතා කියලා ගත්තොත් තීතා ඉස්සරහයක මෙන්න මේක සම්මුඛ පාදය නේද මෙන්න මේක සම්මුඛ පාදය ඉස්සෙල්ල මං අහුව ප්‍රශ්නේ වලට හරනම් උත්තරයක් දෙන්න විදියක් නැහැ උත්තරයක් දෙන්න බෑනේ කෝණයක් දිව තිබුණේ නැහැ නේ මං එහෙනම් මේ කෝණයට බැඳිච්ච පාදය මේ කෝණයට බැඳිච්ච පාදය අපි කියන මොන පාදය කියලාද බද්ධ පාදය කියලා නේද එහෙනම් දෙකොල්ලම වැරදි උත්තර දෙකම දීපුවා කෝණයක් නැතුව බෑ එහෙනම් බලන්න ඒ ගානම තක්කාල මාතක මේ රූප දෙක ඇඳලා පුතේ தත්ත දෙක දාගන්න මේක කර්ණය හැබැයි මම මේක තීතා කියලා සැලකුවොත් ඒ විදිහම ත්‍රිකෝණයක් මේක කෝණය කියලා සැලකුවොත් එහෙනම් මෙන්න මේක තමයි මොකද්ද සම්මුඛ පාදය වෙන්නේ පුතේ මේක තමයි පුතේ මොකක් වෙන්නේද බද්ධ පාදය වෙන්නේ එහෙනම් මම පුතාලට අතරම් පුතාලා හොඳට තේරුම් ගන්න ත්‍රිකෝණමිතිය හරියට ඉගෙන ගන්නම් පළවෙනියට දලන් ඉන්න ඕනේ ඒක තමයි පාද නම් වෙන්නේ අපි එවලේ පාවිච්චි කරන කෝණයට අනුව ඒ කියන්නේ එකම ත්‍රිකෝණී වුණත් එක වෙලාවකට මේක බද්ධ කියලා ගත්තොත් තව වෙලාවකට මේක සම්මුඛ කියලා ගන්න පුළුවන් නේද ඒ පාවිච්චි වෙන කෝණය අනුව එහෙනම් දැක්කා රූප සාන දෙකක් දාලා මේක අනුව තමයි මේක සම්මුඛ උනේ මේක අනුව තමයි මේක සම්මුඛ උනේ පළවෙනි එක right ටැග් කරලා දාගන්න
වෙලා උනද ලියා ගන්න प्रयोजन दंडवाहारती पोडकिन में थोड़ी गुअल मतलब पेन डिस्प्ले के बात नती लगी सारी अरे मेडिकल त्रिकोण मनोहारी मनोहारी उत्तर याके मट हत पहेम बेदान्न पुलवा अनुपात मनोहर उत्तर संबंध मे पाद दिखी वाले नस्ते नहीं
කෝණේ පොඩි වෙද්දි මොකද වෙන්නේ පාදවල දිගවල අඩු වෙලා එතකොට අර බෙදුවාම එන උත්තරත් එක එක ඒවා එන්න පුළුවන් ඒ කියන්නේ මේ කෝණයකට අනුරූපව කෝණයට අනුව තමයි මේ අගයන් වල උත්තර වෙනස් වෙන්නේ හරිද එහෙනම් පුතේ මේ බෙදන ක්‍රමානුව මේ අනුපාත වලට නමක් දෙනවා හරිද මහ ලොකු දෙයක් නෙවෙයි ත්‍රිකෝණමිතික අනුපාත කියන්නේ දැන් උදාහරණයක් විදිහට පළවෙනි එක සම්මුඛ පාදේ කර්ණ පාදෙන් බෙදුවොත් එනවනේ උත්තරය නේද එනවනේ උත්තරය සම්මුඛ පාදේ කර්ණ පාදෙන් බෙදුවොත් අන්නේ උත්තරයට කියනවා සයින් නගය කියලා ඒන උත්තරයක් නෙවෙයි ඉලක්කමක් නෙවෙයි මේක මේකෙන් බෙදුවාම සම්මුඛ පාදේ ඉලක්කමක් කර්ණයක් ඉලක්කමක් එදෙන බෙදුවාම තියෙන ඉලක්කමක් සංඛ්‍යාවක් මොකක්ද ඒ සංඛ්‍යාවට කියනවා සයින් නගය කියලා කාට අනුරූපවද දැන් මේ ගානේ නම් තීටට අනුරූපව නිසා සයින් තීටා කියලා කියනවා තීටට අනුව සයින් නගය අන්නේම යාගෙන අම දෙන්නේමයි පුතේ හරිද ඊට පස්සේ අපිට පුළුවන් මේක මද්ද පාදේ කර්ණයෙන් බෙදන්න පුළුවන් නේ ඒ බෙදුවාම අගයක් එයි ඒකට අපි දෙන නම තමයි කොස් අගය තීටන අනුරූප නිසා කොස් තීටා කියලා කියනවා ඊට පස්සේ සම්මුඛ පාදේ මද්ද පාදෙන් බෙදන්න පුළුවන් ඒ බෙදලෙන උත්තරේ අපි කියනවා ටෑන් අගය කියලා නේද තව කර්ණ පාදේ සම්මුඛ පාදේ මේක අනිත් පැත්ත බෙදන්න පුළුවන් අපි ඒකට කියනවා පුතේ මට ඒක නම් මතක නෑ हरिद एक महालोक अनुपात एक पादयक तावत पादेगी बेनुआ में नागेट किए नवा त्रिकोणमितिक अनुपात यक किया इना साइन थीटा क्या ने सामुक पादे में दी मकारने या कोस थीटा क्या ने बद्ध पादे में दी मकारने या टैन थीटा क्या ने सामुक पादे में दी बद्ध पादे अब यो मतलब देना सक्कर साइन बाकर कोस तब टैन गणना करने दी में देखा जब तुम जयनी සක්කසයි බකකොස් සබටෑන් හොඳයි ඊට පස්සේ මහේෂ් කියන්න මහේෂ් කියන්න රයිට් මහේෂ්ට ගෙදර ආවිවලු කතා කරන්න එපා කියලා කමක් නැහැ කොල්ලෝගෙන් අහුවුත් කියන එක නැහැ. වෙලාවට කෙල්ලෝ දෙන්නෙක් හිටු උන් දෙන්න කිව්වා නේද? තව එක්කෙනෙක් කොල්ලෙට ගිලවල නිකමන්නේ. කවුද? ඔය කොල්ලෝ. විහංග කියන්න බලන්න. අපි එකකට පාළු කතා කරන්න. හරි. හරි. එහෙනම් ඔන්න ඔබට තමයි ත්‍රිකෝණමිතික අනුපාතයක් කියලා කියන්නේ. පැහැදිලි නේද? අයි මේක ලියා ගන්න ඕන නම් ලියා ගන්න ඩක්කල් සුදු වෙලාවත් දෙන්න. ඩක්කල් හරි නේ එළවද නම් ටක් දාලා මයික්‍රෝන් කරලා කියන්න එළවද කියලා එහෙනම් සකසයින් බකකෝස් සබටයන් මයිකුට නේද රයිට් හරි එහෙනම් අපි බලමු ත්‍රිකෝණමිතික අනුපාත තුන ලියන්න මෙන්න මේ ගානේ මෙන්න ත්‍රිකෝණයක් තියෙනවා හරිද එහෙනම් කෝණයක් දීලා තියෙනවා තීටා කියලා මෙතන අංශක 90යි
මෙයා A මෙයා B මෙයා C හයි එහෙනම් ත්‍රිකෝණ අනුපාතයක් ගන්න ලියන්න sin theta ලියන්න cos theta ලියන්න tan theta ලියන්න මම sin theta ලියන්න කියලා දෙන්නා sin theta කියන්නේ මොකද්ද සකන විභාගෙදිත් මේ කීටි වචන දෙක ලියුවට කමන්නේ sin theta කියන්නේ සක සම්මුඛ පාදයේ කර්ණයයි ආ ඒක ලම් කරගමු ඉස්සෙල්ලා ත්‍රිකෝණ ඉස්සරහා එක කර්ණය දීලා තියෙන මේ කෝණේ නම් මේ කෝණ ඉස්සරහා එක සම්මුඛ පුතේ ඉතුරු එක බද්ද එහෙනම් sin කියන්නේ සක සයන්න බෙදීම කයන්න සයන්න කවුද BC බෙදීම කයන්න කවුද AC අන්න අනුපාතය ලියන විදිය නේද AC cos theta කියන්නේ බක බයන්න කියන්නේ AB පුතේ කයන්න කියන්නේ AC ආ tan theta කියන්නේ සබ tan theta කියන්නේ සබ සයන්න පුතේ BC බයන්න පුතේ AB ඔන්න ත්‍රිකෝණමිතික අනුපාත තුනක් ලිව්වා අපි ත්‍රිකෝණයකට 90 පැහැදිලි නේද right tag ගාලා මේක ලියාගන්න tag ගාලා මේක ලියාගන්න මේකේ තව කෑල්ලක් තියෙනවා ඔන්න පළවෙනි කෑල්ල sin theta cos theta tan theta tag ගාලා උත්තර ලියාගන්න theta 90 නම් කරගත්ත නේද theta 90 සම්මුඛ බද්ධ කරණ නම් කරා මේකේ මේ ගෲපෙට තව ප්‍රශ්න ටිකක් තියෙනවා තව sin theta ගැන තව cos theta ගැන තව tan theta ගැන ලියන්න ඕනේ මේ ගාලටම එහෙනම් ඉඳ තියෙන්න ඕනේ මේ වගේම තුනක් කියන්නේ ඉඳ තියෙන්න ඕනේ. අපි දැන් ඉස්සරහින් කරන්නම් චූටියට. රයිට්. තව sin කෙනෙක් ලියන්න පුළුවන් මේකේ. තව cos කෙනෙක් ලියන්න පුළුවන්. තව tan කෙනෙක් ලියන්න පුළුවන්. එහෙනම් එකම ගානේ උනත් ත්‍රිකෝණමිතික අනුපාත තව තුනක් ලියන්න පුළුවන්. මේ බලන්නකෝ දැන් මේක තේරුණා නේද? රයිට්. මම අහුවොත් එහෙම මේක ඇල්ෆා කියලා මම දෙනවා. නැත්තම් මං ගන්නම්කෝ ඔයාලට පුළුවන් එකක් x කියලා ගන්නම්කෝ. x. අන්න මේලිව්වේ තීටට 90 sin theta cos theta tan theta නේ එහෙනම් මේ x tan u අපිට ලියන්න පුළුවන් sin x cos x tan x කියලා තුනක් ලියන්නත් පුළුවන් පුතේ ඒකනේ කෝණයට 90 තමයි ලියන්න පුළුවන් එහෙනම් තීටට 90 ලිව්වොත් sin theta කියන්නේ BC යට AC cos theta කියන්නේ AB යට AC tan theta කියන්නේ BC යට AB පැහැදිලිනේ එහෙනම් දැන් x tan 90ක් ලියන්න පුළුවන් sin x sin theta වෙනකොට දැන් sin x කියන්නේ පිටින් sin නම් සක cos නම් බක tan නම් සබ ඒක වෙනස් වෙන්නේ නැහැ එහෙනම් මොකද්ද වෙනස් වෙන්නේ ආ පුතේ සම්මුඛ පාදයයි කර්ණයයි වෙනස් වෙනවා දැන් ඒයි මම දැන් මේ නම් කරගෙන තියෙන්නේ theta 90 නේ එහෙනම් මම දැන් මේක sin x cos x tan x කියලා නම් මම මේක නම් කරගන්න ඕනි කාට 90ද x 90 x 90 x 90 කියලා වෙනසක් නැහැ සිදු කෝණ ඉස්සරහයක කර්ණය හැබැයි සම්මුඛ වෙන්නේ s නම් පාවිච්චි කරන කෝණය x ඉස්සරහයක තමයි පුතේ සම්මුඛ එහෙනම් මේක තමයි බද්ද අන්න දැන් සයන්න කියන්නේ AB පුතේ දැන් සයන්න කියන්නේ AB බෙදීම දැන් කයන්න AC අන්න sin θ කියද්දි BC යට AC ආවා හැබැයි sin s කියද්දි එන්නේ AB යට AC වෙනස් වෙනව නේද හරි cos θ කියන්නේ බක ඒ කියන්නේ cos x කියන්නේ බක cos x කියන්නේ බක බයන්න BC පුතේ හයන්න හයන්න AC වෙනස උනේ මොකද්ද මේ මේක තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මේක තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කෝණේ මාරු වෙනකොට sin අගේ cos අගේ උඩයට මාරු වෙනව නේද හයි එතකොට tan x කියන්නේ සබ සයන්න AB බයන්න BC බයන්න මෙතනලා තියෙන්නේ tan θ ලොකු වෙනසක් වෙලා නැහැ tan θ ඇදලා තියෙන්නේ කෝණ දෙක මාරු වෙද්දි BC යට AB කියන එක AB යට BC වෙලා උඩයට මාරු වෙලා මේ දෙක විතර මේක නම් අනුපාත දෙක මේ අනුපාත මෙතනට ගිහලා මේ අනුපාත මෙතනට ඇවිල්ලා නේද එතකොට මතක තියාගන්න එකම ගානේ වුණත් කෝණ දෙකම දීලා තියෙනවා නම් අපිට පුළුවන් මෙයාට 90 වෙනම sin cos tan ලියන්න පුළුවන් මෙයාට 90 වෙනම sin cos tan ලියන්න පුළුවන් එතකොට පුතාලා ගානක් අස්සේදී තෝරගන්නේ කොණේ මේකනම් ඒකට අදාළ ටික මේ ටික කොණේ මේකනම් ඒකට අදාළ ටික තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි කාට හරි පැහැදිලි නැත්නම් මැසේජ් එකක් දාන්නක් දාලා මම මේ කරලා පෙන්න පුතේ පැහැදිලි නැත්තා නේද ලොකු දෙයක් නෙමෙයි කිව්වේ කොණේ වෙනස් වෙනකොට ඒ කොණේට 90ක් අනුපාත 3ක් ලිව්වේ හැකි ඉස්සල කොණේ තිබිච්ච විදියට ඒ කොණේට 90ක් අනුපාත 3ක් ලිව්වේ හැකි
හරි ඉක්මන් ලියාගන්න ඔය ටික පොඩි ඉක්මන් ලියාගන්න අහගන්න පුතේ හරි දැන් අපි දැන් ගණන් වලට දැන් කොහොමද මේ ත්‍රිකෝණමිතික අනුපාත අපේ ගණන් වලට සම්බන්ධ වෙන්නේ ඒකට මෙහෙම කතාවක් තියෙනවා අපි හරිද අහගන්න හරිද මෙහෙම එකක් තියෙනවා පුතේ ඔයා හිතන්නකෝ ඕනයක් තියනවා කියලා x කියලා හරිද ඉතින් ලොකු ත්‍රිකෝණයක් තියනවා හරිද ඒ කෝණය මේක s කියලා හිතන්නකෝ හරිද ත්‍රිකෝණේ එකක් පොඩි එකක් ලොකුයි හැබැයි දෙන්නගෙම කෝණේ x දෙන්නගෙම කෝණේ x හරිද අපිට දීලා තියනවා මෙතන 500m කියලා දීලා තියනවා පුතේ හරිද මෙතන 10m කියලා දීලා තියනවා කෝණේ x දෙන්නගෙම එකම කෝණේ තියෙන්නේ එකම සයිස් කෝණ දෙකක් තියෙන්නේ එතකොට ඒ කෝණ දෙකට අනුව මම ඔයාලා එකම සයිස් එකට ඇඳලා තියෙන්නේ එකම සයිස් එකට ඇඳලා ගත්තාම නිකන් මේක 5යි නම් ඒක ඩබල් වෙනකොට 10 වුණා නම් මේක 10 නම් ඒකත් ඩබල් වෙනවා අනිවාර්යෙන් 20 වෙනවා ඒ වගේ හිතන්නකෝ 60 පේන්නේ එහෙමයි සාමාන්‍ය නේද ඒකෙන් ඔයාලා තේරුම් කරන්න ඕන චූටි දෙයක් තියෙනවා හරිද හරි හරි මම මේක ලියන්නම්කෝ tan theta ලියමු අපි මෙයාගේ එකමර tan theta ලියමු නේද tan theta theta වෙනකොට x දාන්න පුළුවන් මේ x ඉන්න හින්දා මේක tan theta ලියමුකෝ මම පොදුවේ theta කියලා කියන්නේ මේක x කියලා ගන්න tan x කියලා කියමු ගායම් වල නේද tan x මෙතන tan x ලියමු tan කියන්නේ මොකද්ද සබනේ මේක tan කියන්නේ මොකද්ද සබ ආ බලමු මෙයාට අනුව සම්මුඛ පාදේ මෙයාට අනුව සම්මුඛ පාදේ මොකද්ද x ත ඉස්සරහගෙන සම්මුඛ මේක සම්මුඛ 5යි බද්ධ පාදේ මේක කර්ණේ නම් මේක තමයි බද්ධ 5 බෙදීම 10යි 5 බෙදීම 10යි මෙකට අපි දාමු tan කියන්නේ සබනේ මේක සම්මුඛ පාදේ x ඉස්සරහා කියන සම්මුඛ පාදේ 10යි බද්ධ පාදේ මේක කර්ණය නම් මේක බද්ධ 30යි මෙන්න ත්‍රිකෝණ දෙක වෙනස් හැබැයි දෙන්නගෙම කෝණේ x tan x tan x දෙන්නට මෙන්නේ නිසා හැබැයි ඉලක්කම් වෙනස් නේද අගයන් වෙනස් මේක සුළු කරමු 5ට 5 එකයි 10ට 5 දෙකයි අවසාන උත්තරේ ඉන්නේ දෙකෙන් එකයි මේක සුළු කරමු 10ට 10 එකයි 20ට 10 දෙකයි අවසාන උත්තරේ ඉන්නේ දෙකෙන් එකයි මොකද්ද ඔයාලට තේරෙන්නේ? ඈ මොකද්ද තේරෙන්නේ? ත්‍රිකෝණේ පාද වෙනස් වුණා, දිගවල් ලොකු වුණා. ත්‍රිකෝණේ ලොකු වුණා. හැබැයි මේක වෙනස් වුණේ නැහැ x. කෝණේ වෙනස් වුණේ නැහැ. කෝණේ වෙනස් වෙන්නේ නැත්තම් පුතේ කොච්චර පොඩි ත්‍රිකෝණයක් වුණත් කොච්චර ලොකු ත්‍රිකෝණයක් වුණත් දෙන්නට මෙන්නේ අනිවාර්යෙන් එකම අගය. ඒකනේ දෙන්නගෙන් භාගය ආවේ. නේද? ඒ කියන්නේ මේ ලෝකේ s කියලා මොකක් හරි කෝණයක් තියෙනවනේ. ඒකේ ස්ථිරාගයක් කියලා හිතන්නකෝ. ඒ කෝණයට අදාළව චූටි ත්‍රිකෝණයක tan නගය භාගයක් આવොත් ඒ කෝණෙම තව ලොකු ත්‍රිකෝණයක තිබ්බත් අනිවාර්යෙන් යන්නේ tan නගයක් වෙන්නේ භාගයක්ම තමයි. එහෙනම් ඔයා තේරුම් ගන්න ඕනි. ඒ කියන්නේ අපි හිතමුකෝ මෙතන අංශක 30 තිබ්බා කියලා. මෙතන අංශක 30 කියලා හිතන්නකෝ. ත්‍රිකෝණේ ලොකු උනත් පොඩි උනත්
දෙන්නගෙම කෝණ දෙක 30යි නම් අනිවාර්යයෙන් දෙන්නගෙම tan නගේ අන් දෙක එකා ගියා. ඒ වගේම තමයි දෙන්නගෙම sin නගේ අන් දෙක එකා ගියා. ඒ වගේම තමයි දෙන්නගේ cos නගේ අන් දෙක එකා ගියා. ඒ කියන්නේ පුතේ අංශක 30 කියන එක සැලකුවා කියන්නකෝ. ඒ 30ට කොහේ හරි tan නගයක් තිබ්බොත් ඒ 30ම තියෙන ඕනිම ත්‍රිකෝණයක tan නගේ එකමයි පුතේ වෙනස් වෙන්නේ නැහැ. එනං ඔතනින් වා තේරුම් ගන්න ඕනේ මෙන්න මේ මම මේ බරෑරුම් කතාවක් කිව්වේ. හරි ඔයා ඔළුවට මේ ටික දාගත්තා නම් හරි. ඒ කියන්නේ tan 30 නම් tan 30ට නිශ්චිතව අගයක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරිද? අපි මොනවා හරි කළා tan 30 කියන්නේ කීයද කියලා හොයාගත්තා කියන්නකෝ. නේද? මේ බලන්නකෝ මේ 30යි. ඔන්න අංශක 30. හරියට මෙතන 30ක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔන්න 30ක් තියෙන තව ටිකක් ලොකු එකක් අඳිමුකෝ අපි. මෙතනත් 30යි. තව 30ක් තියෙන තවත් ලොකු එකක් අඳිමුකෝ. මෙතනත් 30මයි. මේ කෝණ තුන් දෙනාගේම 30 තියෙනවා. මේ පොඩි එකේ tan හෙව්වත් මෙයාගේ tan හෙව්වත් මෙයාගේ tan හෙව්වත් එකම අගයක් එන්නේ. ඒ කියන්නේ ඕනිම ත්‍රිකෝණයකට අංශක 30 tan වගේ එකක්. ඕනිම ත්‍රිකෝණයකට අංශක 30 cos වගේ එකයි. ඒ කියන්නේ අපිට එහෙනම් ගලන් වලදී ප්‍රයෝජනයක් ගන්න හේතුව තමයි අපි tan 30 දන්නවා නම් අපිට tan 30 පාවිච්චි කරලා ගණන් හදන්න පුළුවන්. මොකද ත්‍රිකෝණේ හැඩේ වෙනස් වුණා, ලොකු වුණා, පොඩි වුණා මොකුණා වුණත් නේද? අනිවාර්යෙන් පුතේ tan 30 නිශ්චිත අගයක් sin 30 ඒ වගේ හැම කෝණයකටම නිශ්චිත අගයන් ටිකක් තියෙනවා ඒවා වෙනස් වෙන්නේ නැහැ කවදාවත් හරිද අන්න ඒ වෙනස් වෙන්නේ නැති ඒ අගයන් කෝණවල අගයන් ඔයාලගේ අර ලඟු පොතේ sin t වගුයි cos t වගුයි නේද tan වගුයි කියලා වගු ටිකක තියෙනවා වගු දෙකක් තියෙනවා cos වලට sin එකමයි පාවිච්චි කරන්නේ හරිද අන්න ඒවයි තියෙන්නේ අගයන් හරිද මම දැන්ට ඔයාලට ටිකක් ලියාගන්න දෙන්නම් හරිද ඒ කියන්නේ ප්‍රධාන කෝණ ටිකක ත්‍රිකෝණමිතික අනුපාත මම දැන් ලියාගෙන දෙනවා මේ බලන්නකෝ හරිද තවර මම මේ කියන්නේ මොකක්ද කියන්නේ ඔයාලට තරමක් උට ඇදිලි වෙයි හරිද අංශක 30 ලියලා දෙන්න අංශක 45 කියලා දෙන්න අංශක 60 කියලා දෙන්න ඒ කියන්නේ අංශක 30 ගත්තොත් පුතේ එයාගේ sin නගේනවනේ අනිවාර්යෙන් පුතේ sin 30 භාගයයි හැමදාම sin 30ට එන්නේ භාගය. ඒ කියන්නේ ගාන ත්‍රිකෝණේ මොන සයිස් වුණත් ඒකේ තියෙන කෝණේ 30 නම් අංශක 30 නම් අනිවාර්යෙන් කෝණේ තියෙන්නේ එයාගේ sin නගේ භාගයයි පුතේ. හරිද? ඒ වගේම එයාගේ cos නගේ පුතේ අනිවාර්යෙන් මූල තුන බෙදීම දෙකයි. හරි අංශක 30 cos නගේ හැමදාම මූල තුන බෙදීම දෙකයි. මේක දශම වලින් දශම මේක බෙදලා දශම වලින් තමයි වගුවේ තියෙන්නේ. මේ දශම වලින් නැතුව භාග වලින් හරි මූල වලින් හරි මන් තියන්නේ. මේක පාඩම් හිටින්න ඕනේ ඔයාලා මේ ප්‍රොෆෙසර් ළමයට මේක පාඩම් තියෙනවා. අංශක 30 tan නගේ කියද පුතේ හැමදාම ඈ 1/8 මූල 3යි. එතකොට අංශක 45 sin නගේ 1/8 මූල 2යි. අංශක 45 cos නගේ 1/8 මූල 2යි. අංශක 45 tan නගේ 1යි. හරිද? ඒව මතක තියාගන්න මේවා මේ මැජික් එකක් නෙමෙයි මේක ඔයාලා ගුරුවරයෙක් දුන්නොත් විතරයි ඔයා දන්නත් ඇති මොවා දන්නේ නැහැ නේ. මේ ගුරුවරු හොයාගෙන මොනවාරි ක්‍රමයකට හොයාගෙන මේ කියන්නේ අපිට හොයන්නත් පුළුවන් ඕන නම් හොඳයි මම ටිකක් පාඩම ටිකක් දුර ගියාට පස්සේ මේ භාගය ගත්තේ කොහොමද කියලා ඔප්පු කරලා පෙන්නන්න ඊට පස්සේ sin 60 පුතේ අනිවාර්යෙන් පුතේ මූල තුන බෙදීම දෙකයි cos 60 භාගයයි හරිද එතකොට tan 60 පුතේ මූල තුනයි පැහැදිලිද right ඔන්න වගුව දාගන්න ඔය වගුව මතක තියාගන්න ක්‍රමයක් මම කියලා දෙන්නම් හරිද? අයි මේක මතක තියාගන්න මෙහෙමයි පුතේ. හරිද? මේ 30 45 60 sin cos tan පිළිවෙලට ලිව්වහම ඔය පිළිවෙලට cos වල 60 භාගයයි cos
ලොකු ගණන් වලට යද්දී පැටලෙනවා ඒකයි මම මෙතෙන්දිම හරස් ගුණිතය කියලා දුන්නේ මොකද දශම ගණන් තියනවා ඒවත් එනකොට අර මේ දැන් ඔයාලට පුළුවන් 50 අර පැත්තට අරන් ගිහලා ගුණ කිරීම 50ක් කරලා එහෙම ගන්න පුළුවන් නේද ඒත් ඒ ක්‍රම වලට යන්න එපා මේ ඕනි මේකට හරස් ගුණිත දාන්න පුරුදු වෙන මේ ගණන් ජාලය එතකොට පැටලෙන්නේ නැහැ මොකද දශම තියෙනවා ඉස්සරහට එනවා ඒව හැම හරස් ගුණිත දාලා කරාම පැටලෙන්නේ නැතුව කරගන්න පුළුවන් හරිද එහෙනම් පැහැදිලි දෙවරක් x 2x හරි පළවෙනි ගණන් ලියා ගන්න අපි අද එහෙනම් මේ ඉස්සරම මේ වගුව පාවිච්චි කරලා පොඩි පොඩි ගණන් ටිකක් හදමු ඉස්සරම ඊට පස්සේ අපි ලඝු අගුවට ගිහිල්ලා ලොකු ගණන් හදමු නේද ත්‍රිකෝණමිතියේ කොච්චර ලොකු ගණන් තිබ්බත් මගේ පුතේ කොච්චර ලොකු ගණන් තිබ්බත් මෙන්න මේ පියවර ටික විතරමයි වෙනස් වෙන්නේ මොනවද මේ කෝණ වෙනස් වෙයි එතකොට ඒවට අදාළ මේ අගයන් වෙනස් වෙයි නේද පාද වෙනස් වෙයි එතකොට මේ බෙදලා ගුණ කළේන උත්තර වෙනස් වෙයි හැබැයි හැම එකම ස්ටෙප් එක මේක අනුපාතයක් හොයාගන්නවා ඒවට මේ තුන ආදේශ කරනවා සුළු කරලා උත්තරේ ගන්නවා එච්චරමයි ත්‍රිකෝණමිතිය ඔතනින් එහාට දෙයක් නැහැ ඒතර අමාරුයි කියන්නේ ඇයි අමාරුයි කියන්නේ පුතේ මෙහෙමනේ මේ කෝණේ වෙනස් වෙනකොට මේ භාග වෙනුවට ලොකු දශම එහෙම වෙනවා තලි දශම වෙනවා එතකොට මේව ගුණ කරගන්න ගියාම පැටලෙනවා නේද එතකොට අපි ලඝු හැම දාලා ගුණ කරන්න වෙනවා අන්නේ නේද ත්‍රිකෝණමිතිය අමාරුවක් නෑ ත්‍රිකෝණමිතිය 1යි 2යි මෙන්න ස්ටෙප් 2යි ත්‍රිකෝණමිතිය ඉවරයි මෙතනින් යාර ත්‍රිකෝණමිතිය නෙමෙයි මෙතනින් යාර සංඛ්‍යා සුළු කිරීම නේද මේ දශම වෙනකොට ගුණ කරගන්න බෙදන්න අන්නේ වෙන්නේ අතෝ ඒක ත්‍රිකෝණමිතියට අදාළ දෙයක් නෙමෙයි පුතේ අමාරු ත්‍රිකෝණමිතිය නෙමෙයි ත්‍රිකෝණමිතිය කියන්නේ පාද දෙක රාම් කරා ලා සම්බන්ධ ලිව්ව ආදේශ කරගත්ත මෙතනින් එහාට ත්‍රිකෝණමිතියක් නෑනේ මේක මේ ත්‍රිකෝණමිතියක් දැවිලා නෑනේ මේ තියෙන මොකද මේ ඉලක්කන්න සමීකරණය එතනින් එහාට සමීකරණ විසඳන්න තියෙන ඉතින් සමීකරණ එක එක විදිහට එනවා අමාරු වෙනවා ඒකයි ත්‍රිකෝණමිතිය ගොඩක් අයට අමාරු වෙන්නේ නැතුව වෙන මොකුත් නෑ ත්‍රිකෝණමිතිය පුළුවන් පාද තුන හරියට නම් කරගෙන අවශ්‍ය අනුපාතය අඳුනගත්තා නම් ත්‍රිකෝණමිතිය පුළුවන් එච්චරයි රයිට් එහෙනම් මේක ගන්න ලියාගන්න චූටි වෙලාවක් දෙන්නම් මිනිත්තුවක් වගේ ඊට පස්සේ අපි ගණන් ටිකක් අද හදමු अरे पुते मैं वागु पुलवामे नोने वाला वागु लिया कर मैं दाखमन मंडी का प्लेस ये नहीं नंबर तक फाइव वाले गाना तेरे साथ नहीं खाता मैं ना मैंने गाना एक गाल हाथ में कल्पना कर ला इससे कल ये से शुरू करें देने होंगे पास पास से हमारे और देना තියමයි තියෙන්නේ කොහොනේ තිය මෙතන තියෙන්නේ මේක x ලු මේක 20 cm ලු x y අගේ සවන්න රයිට් උත්තරේ දාන්නක් ගාලකෝ හරියට හදපයි ඉක්මනට උත්තරේ දාගෙන යන මැසේජ් එක
දහය කියලා දාලා තියෙනවා එක්කෙනෙක් බලමු තව එක්කෙනෙක් දාන්න එතකොට මම හදන්න පටන් ගන්නවා මම ඉස්සලා නම් කර ගන්නම් පාද ටික ඈ ත්‍රිකෝණ ඉස්සරහේ කර්ණයනේ මොනම හරියටම කරගන්න ඕනේ ඒක පොඩි දේ වුණාට දීලා තියෙන මේ කෝණේනේ එහෙනම් ආය ඉස්සරහේ කරනම අනිවාර්යෙන් සම්මුඛ වෙන්නේ මෙයා තමයි බද්ධ වෙන්නේ නේද කියන්නේ එකනේ එයා අනිවාර්යෙන් දීලා කෝණ ඉස්සරහා තමයි සම්මුඛ හරියට පාද තුන නම් කරගන්න ඕනේ සුපිරියටම පුතේ එක් සමානයි 10 කියලා දෙන්නේ දාන බලමු බලමු හොඳයි 10 වෙන්න තියනා නේද මෙයා ඉස්සරහේක සම්මුඛ මේක බද්ධ දැන් තෝරගන්න අනුපාතේ ඔයන්නේ මේක හින්දා බයන්න ගන්නවා මේක හින්දා කයන්න ගන්නවා බක ගන්න බක කියන්නේ මොකද්ද පුතේ cos θ සමානයි බක ආදේශ කරමු cos θ කීයද θ 30යි ඕනනේ අපි ගන්න 30යි මද්ද පාදේ x අරණ පාදේ 20යි right හරි ඊට පස්සේ දැන් උතනින් යාට ගන්න හදන්නම් පුතේ මොකද්ද පුළුවන් වෙන්න ඕනි cos θ දරගන්න ඕනි cos θ කීයද cos θ cos θ පුතේ මූල තුන බෙදීම දෙකයි මෙතෙන් ඩාවට පස්සේ හරක් ගුණ දමලා ලේසි මේක මෙහෙට 2s ගෙන් ගුණ කරොත් 2x සමානයි 20 මූල තුනෙන් ගුණ කරොත් 20යි මූල තුනයි 20 මූල තුනෙන් ගුණ කරොත් 20යි මූල තුනයි දැන් s තනි කරගෙන මෙයත් දෙකෙන් බෙදනවා මෙයත් දෙකෙන් බෙදනවා දෙකට දෙක කැපුණා x තනි වුණා පුතේ මේකේ තුනට මුකුත් කරන්න බෑ අතුලේ ඉන්නේ ඒක හැමමයි හැබැයි 20 දෙකෙන් බෙදන්න පුළුවන් 10යි s කියන්නේ 10යි මූල 3යි 10 දාපුවා වැරදි මම නිකන් ජොලියට වගේ හරි කිව්වේ 10යි මූල 3යි මොකද්ද වැරද්ද ගත්තේ කියන එක ඒ 10 ආපු දෙන්න දාන්න අපහු මොකද්ද වැරදිලා තියෙන්නේ sin θ ලිව්වද ඈ මොකද්ද අවුල හරි නේද? තව ගානක් දෙන්නම් එනං හදාගන්න ඇති නේද උත්තර ටික? අනේ තේරෙන්නේ නැත්නම් එහෙම මට අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න පුතේ. රයිට්. එතකොට මේවා පාවිච්චි කරලා ගණන් හදන්න තියෙන පුතේ ඉතින්. රයිට්. ඔන්න දැන් ටිකක් සුළු කිරීම අමාරු එකක් දෙන්න හදන්න ඈ. මේකමයි. හරි සුළු කිරීම අමාරු එකක්. බං ත්‍රිකෝණමිතිය කියන්නේ කේල් මලක් නෙවෙයි නේද? මේ හරි ලේසි. කෝණ දෙනවා 45යි කියලා. මේ පාර කෝණ දුන්නේ 45යි කියලා. right. මෙන්න x මෙන්න 100යි සෙන්ටිමීටර් බලන්න x ටක් ගාලා මෙන්න x මෙන්න 100යි සෙන්ටිමීටර් right ටක් ගාලා උත්තරේ දාන්න බලන්න ඕක නම් වරදිනවා ඔක්කොටම හැබැයි හැමෝම උත්තර දාන්න පුතේ වැරදුනත් කමන්නේ නැහැ මට තේරෙන්නේ නැත්නම් ඔයාලට තේරුණාද නැද්ද කියන එක
sorry right සෝබන් වල දාපු දින උත්තර මොනවාද කියලා බලමු අත්‍යන්තං ඒක හරි කියන ළමෙක් හිටියා හරි මොකක්ද දැන් කී කිය හිටියේ හරිද මට කිසි කලබලයක් නැහැ මං කියපු ටික හරි පිට කරන්න කිසි කලබලයක් නැහැ මම ඉස්සෙල්ලා හරියට පාදට එක නම් කරා හරිද අනුපාතය හොයාගත්තා x = 100යි එහෙනම් sin 9 කියන සක කියලා හොයාගත්තා sin θට දාන්නේ 45 sin x වෙදීම 100යි sin 45 හොයාගත්තා මෙතනින් sin 45 එක යට මූල දෙකයි හරස් ගුණ දැම්ම මූල දෙක x ගෙන් ගුණ කරොත් මූල දෙකයි x 100ෙන් ගුණ කරොත් 100යි x තනි කරගෙන දෙපැත්තම මූල දෙකෙන් බෙදුවා මූල දෙකට මූල දෙක කැපුණා x තනි වුණා පුතේ x සමානයි 100 බෙදීම මූල දෙක 100 මූල දෙකෙන් බෙදන්න බෑ නේද බෑ 100 මූල දෙකෙන් බෙදන්න බෑ ඔක තමයි උත්තරේ 100 මූල දෙකෙන් බෙදන්න අපි දන්නේ නැහනේ 100 දෙකෙන් බෙදුවොත් නම් 50යි හැබැයි 100 මූල දෙකෙන් බෙදන්න බෑ right ඔක තමයි උත්තරේ හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මයි පුතේ කවදාවත් පුතේ හරිද යටට මූල සංඛ්‍යාවක් ඉතුරු කරන්න බෑ අන්න උත්තරවල බෑ ඕක ඔයා ඉගෙන ගන්නෙ 11 ශ්‍රේණියට පා තැබුව ගමන්ම ඉගෙන ගන්නවා තාත්වික සංඛ්‍යා පාඩමේ මොකද්ද හරය පරිමේය කිරීම කියලා අහලා දිනව නේද ඇයි ඒක ඉගන්නුවේ උත්තර හරය හරය කියන්නේ යට ටිකනේ යට ටික පරිමේයව තියෙන්න ඕනේ අපරිමේයව තියෙන්න බෑ මූල දෙක කියන්නේ අපරිමේය සංඛ්‍යාවක් 100 පරිමේය සංඛ්‍යාවක් මූල දෙක අපරිමේයයි වර්ගමූලයක් තියෙනවා නම් එයාට වර්ගමූලේ නැති අධයක් නම් තියෙන්නේ අපරිමේයයි එහෙනම් මෙහෙම උත්තර දෙන්න බෑ එහෙනම් මෙතනින් එහාට ගාන හදලා ඉවරයි පස්සේ මෙතන තියෙන නිකන් ත්‍රිත්‍රිත්ව රවුල උත්තර මෙහෙම තියන්නේ ඔය ලැබියොත් අනිවාර්යෙන් අතපය හොදන්න එපා නේද ආ ඒ වගේ තමයි මූල දෙකක් ගැට්ටවොත් මෙහෙම තියන්න බෑ එහෙනම් කොහොමද මේක නැති කරන්නේ මෙන්න මෙතනින් එහාට අමතර ටිකක් ඈ හයි මූල දෙක නැති කරන්න තියෙන එකම ක්‍රමය යටත් මූල දෙකෙන් ගුණ කරනවා උඩත් හරිද එහෙනම් x සමානයි 100 මූල දෙකෙන් ගුණ කරොත් සරලයි 100යි මූල දෙකමයි යට මූල දෙකයි මූල දෙකයි ගුණ කරොත් අන්න මතක ඇති එකම જાතිය මූල දෙකක් ගුණ වුණොත් මූල අයින් වෙලා ඒ දෙක විතරක් ඉතුරු වෙනවා යටට එන්න නිකම්ම දෙක දැන් අන්න යටට එන්න නිකම්ම දෙක පුතේ දැක්ක නේද මූල දෙකක් යට තිබොත් ඒක අයින් කරන්නේ උඩයි යටයි දෙකම මූල දෙකෙන් ගුණ කරනවා 100 මූල දෙකෙන් ගුණ කරොත් 100යි මූල දෙක හැබැයි නිකම් මූල දෙකයි ගුණ කරොත් කීයද නිකම්ම දෙක එනවා ඇයි ඒ දෙවරක් දෙක හතරයිනේ ඒ කියන්නේ මූල ඇතුලේ හතර එන්නේ හතරේ වර්ගමූල දෙක යන්නේ එකයි නැත්නම් මතක තියාගන්න එකම જાතියේ මූල දෙකක් ගුණ වුණොත් ඒ කෙනෙක් තමයි එන්නේ මූල අයින් වෙලා හරි තාම ඉවර නෑ මේක දැන් කපන්න පුළුවන් 100 දෙකෙන් බෙදන්න පුළුවන් 100 දෙකෙන් බෙදුවොත් කීයද 50යි මේ මූල දෙක තාම තියෙනවා එහෙනම් x කියන්නේ පුතේ 50යි මූල 2 සෙන්ටිමීටර් ඔන්නේ ඉති උත්තරේ 50 නෙවෙයි 50යි මූල 2 සෙන්ටිමීටර් බලන්න කොච්චර සරලයිද කියලා මේ සුළු කිරීම නේද හරියට ඉගෙන ගන්න කෙනාට මේවා අමාරු නෑ පුතේ රයිට් අද එහෙනම් තනි කරම අද දවස තව මිනිත්තු 10ක් තියෙනවා ඒ මිනිත්තු 10ත් අපි කතා කරමු නේද ත්‍රිකෝණමිතිය හසුරවන විදිය මේක තමයි සිද්ධිය පුතේ ඊට පස්සේ ලබන සතිය අපිට කරන්න තියෙන පොඩි දෙය මොකද්ද මේ වගුව වෙනුවට අර ලොකු වගුව බලන්න ඉගෙන ගන්න එකයි වගන්ති ගණන් වලට යන්නේ එකයි ඒකට අපිට ඕනි වෙනවා වගන්ති ගණන් වලට ගියාම රූප සටහන ඇඳගන්න එපා මේ දැන් ඔක්කොම කියලා ඉතින් ත්‍රිකෝණේ දීලානේ එතකොට දැන් ඕලෙ වල ගන්න වෙන්නේ මේ ත්‍රිකෝණේ දෙන්න මේ ත්‍රිකෝණ අපි අඳගන්න ඕනේ එතකොට කියනවා ළමේ කිටගෙන සිටි එයාට ආරෝහණ කෝණයකින් නේද බල්ලෙක් අහස ඉන්නවා කියනවා ඒ වගේ කීවා කියනවා හරිද එතකොට ඒ දත්ත ටික අනු රූප අඳගන්නවා එතකොට රූප අඳගන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ තව මොනවද ආරෝහණ අවරෝහණ කෝණ කියන්නේ මොනවද ඊට පස්සේ කියනවා දීගාංශ කතා කියනවා අන්නේ පාඩ දෙකක් දරන් ඉන්න ඕනේ ඒ දෙක ඉගෙනගෙන නේද ඉස්සෙනම ලොකු අගුව බලන්න ඉගෙන ගන්නවා නේද මේ කල්ටි කෝණකින් ලොකු අගුව බලන්න ඉගෙන ගන්නවා මේ විදිහටම එතකොට මේ මේ වගුව නැතුව ලොකු අගුව පාවිච්චි ඉගෙන ගන්නවා එක පොයින්ට් එක දෙවෙනි පොයින්ට් එක ආරෝහණ අවරෝහණ ඉගෙනගෙන දිගංශය ඉගෙනගෙන ඔය දෙක පාවිච්චි කරලා රූප සටහන් සහිත ගණන් හදලා ඉවර කරනවා ඇත්ත ගණන් වර්ග දෙකයි නේද තව ස්ටෙප් දෙකයි අපිට තියෙන්නේ නේද ඊට පස්සේ හංගපු ස්ටෙප් එකක් තියෙන එක අන්තිමට කරන්න තුන්වෙනි ස්ටෙප් එක ඒ තමයි මෙච්චර වෙලා අපි වහන්නේ පාදනේ නේද ත්‍රිකෝණමිතිය තව තියෙනවා පුතේ කෝණ හොයන්න දැන් කෝණ දීලානේ ගන්න දෙන්නේ කෝණේ නැති වුණාම හදලා ඒක අන්තිමට කරනවා එහෙනම් කොටස් තුනයි රයිට් හරිනේ දෙන්න තව ගානක් කරමුද එහෙනම් අයි මේ ගාන මම කිසිම විදියකින් සම්බන්ධයක් නැහැ
ඔයා හදලා හරියට උත්තරේ දාන්න ඕනේ ඈ ලැජ්ජයි ඈ ඉරි ලැජ්ජයි මේකත් හදන්න බැරි නා දැන් වගු වල ගහගෙන තියෙන මං හින්ද වගු මැකුවා හරි මෙන්න ගාන අද දවසේ කතා කරන ලාස්ට් අන්තිම ෆයිනල් ගාන හරි මෙන්න කෝණේ මම කෝණේ ඉබලක් ගහලා එළියෙන් දෙන්න පුතේ අතුල් ගන්න ඉඳමදි හින්දා අංශක 60යි අංශක 60යි මෙයා x මෙයා 3 cm ආ x කියන්නේ හොයන්න අන්තිම ගාන x කියන්නේ හොයන්න මේකවත් හරියට කරපිය අනේ මේ කෝණේ 60යි කියලා මං ඇතුළේ ඉවරත් පුතේ මට ඉඳමදි ඉන්නවා ඇතුළේ යන්න ඉඳමදි නේද ඒ වගේ ලාවට නොම ඉතල දාලා එළියෙන් දෙනවා ඒවා වලට පුරුදු වෙන්න ඕනේ right බලමු එනම් පුතේ මම පාදරේ නම් කර ගන්නවා සිද්ධි කෝණ ඉස්සරහා එක කර්මය 60 නේ දීලා දෙන්නේ යා ඉස්සරහා එක සම්මුඛ මේක බද්ද ගන්න වෙන්නේ මේ 100 දන්නවා මේක ගමු x1 වල කර්මය සක තැන එක එන්න නේ අනිවාර්යෙන් සක සක කියන්නේ sin θ පුතේ sin θ සක sin θ කෝණය 60යි සමානයි සම්මුඛ සම්මුඛ 100යි මෙදීම කර්ණය x නේද right ඊට පස්සේ අපිට මෙතනින් එහාට ගාන හදන්න sin x ඕනි වෙනවා නේද sin 8 ඕනි වෙනවා sin 8 කීයද cos 8 භාගයයි sin 8 3 3 මෙදීම 2 ඔච්චරයි නේ අරස් ගුණ දානවා මේක මෙහෙට ඉස්සෙල් x ඉන්න පැත්ත ගුණ කරන්න පුරුදු වෙමු මේක අතට මූල 3 x ගෙන් ගුණ කරොත් मूल तो ना ही एक्स ये वाला सी है देसी है और ना नहीं तो इस तरह क्या करना मैं आप मूल तो नहीं बेचना वाह मैं आप मूल तो नहीं बेचना मूल तो ना क्या कुना एक समान है देसी है मूल तो ना ही क्या उत्तर है यार ये देख मैं मैं आपको उत्तर दिया ना बहन वाला दान नॉन मम्मी तो ना करना एक समान है එන එකට මොකද්ද කරන්න කියලා දුන්නේ ඈ යට මූල තුන නැති කරන්න ඕනේ එහෙනම් යටත් මූල තුනේ උඩත් මූල තුනේ x සමානයි 200 මූල තුනෙන් ගුණ කරොත් 200යි මූල තුන මූල තුනයි මූල තුනයි නිකන් තුනයි ඇයි 3 වරක් 9යි 9 වරක මූල 3යි නේද ඕක තමයි උත්තරේ ඊට පස්සේ මේක සුළු කරන්න ඕනේ මූල තුනයි මේ තුනයි මුකුත් කරන්න බෑ මොකද මෙයා මූලයක් මෙයා නිකන් ඉලක්කම මෙයා කරනවා නම් මෙයාත් එක්ක විතරයි පුළුවන් 200 තුනෙන් බෙදන්න බෑනේ නේද එහෙනම් අපි කොහොමද තියමු නේද නැත්නම් මිශ්‍ර කරලා තියන්නත් පුළුවන් එහෙම ඕනේ නැහැ 203 න් බෙදන්න බැරි වුණා ප්‍රමාණවත් ඒ උත්තරේ සෙන්ටිමීටර් 200යි මූල 3 බෙදීම 3 නේද 200යි මූල 3 බෙදීම 3 right ඔන්නක තමයි පුතේ ත්‍රිකෝණමිතියේ භාවිතය නේද අපි තව පොඩි වෙලාවක් කතා කරමු පොඩ්ඩක් වැඩත් එක්ක මට දැන් ඉන්න 6 දෙනයි 8 දෙනෙක් 7 දෙනෙක් හිටියා එක්කෙනෙක් ගිහිල්ලා මුලදිම 6 දෙනෙක් හිටියත් දවසම පුතේ ඔයාලට මේකෙන් අවබෝධයක් ආවද මට මැසේජ් එකක් දාන්න ඇත්තටම ඉස්සෙල්ම ත්‍රිකෝණමිතිය කියන්නේ මීට වඩා ලොකු දෙයක්
අපිට මේක තව කරන්න දේවල් තියෙනවා ඕක තමයි හැබැයි සිද්ධාන්තය ඕක පුළුවන් නම් ත්‍රිකෝණමිතිය පුළුවන් හරි ගන්න මේ කරපු ටික පැහැදිලිද මැසේජ් එකක් දාන්න ටක් දාලා හය දෙනාම මැසේජ් කරන්න පුතේ හොඳයි නැත්නම් ඇත්තමයි පන්ති ඊළඟ සතිය මං කරන්න මොකද මට ඔයාලට තේරෙනවද නැද්ද කියලා දැනගන්න නැතුව ඉස්සරහට යන්න බෑනේ අන්නෙම දාන්න පුතේ අනේ මේ මං හරි ආසයි මාත් එක්ක කතා කර කර වැඩ කරනවා නම් උද්දාර තියෙන බලමුකෝ ආ මෙයාට තේරෙලා එක්කනායි දෙන්නායි තුන් දෙනායි හතර දෙනායි හතර දෙනේ පාඩම හොඳට තේරුණා කියලා දාලා තියෙනවා කො අනිත් දෙන්නා මොකද අනිත් දෙන්නා හරි පස් දෙනායි අනිත් එක්කෙනා අන්තිම එක්කෙනා එයාට තේරුණාද නැද්ද කියලා දාන්න जयनी दाला महेश दाला तेनुक दाला पसिंदु दाला इरुशानी दाला किनाई किनाई එකනේ දාල් නැහරි හරි කවන්න එයා ඉන්න විහකනේ දාල් නැත්තේ හරි විහක ෆෝන් එක තියලා කොහරි ගිහිල්ලා දාන්නේ රයිට් හරි එහෙනම් ඔන්න ඔය විදිහට තමයි රත්තරන් පුතේ අද අපි ටික් කරේ ලබන සතියේ එනකොට මෙන්න මේ දේවල් කරන් ඉන්න ඕනමයි පුතේ එකක් ලැබු පුත අනිවාර්යෙන් ළඟ තියාගන්න ඕනි හරිද දෙවෙනි එක මේ අද කරපු ටික හොඳට ප්‍රැක්ටිස් වෙලා ඉන්න ඕනි හරිද මේ 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 අනුපාතේ හොයාගන්න එක පාද නම් කරන එක ඉච්චරයි මට ඔයාලගෙන් කරෙන්න ඕනි ඒ ටික පුළුවන් නම් මම මේ පාඩමේ ඔයා වැඩ්ඩෙක් කරනවාමයි හරිද එනං ආයුවන් ගිහලා එනං ආය දවසක හම්බෙමු පුතේ හැමෝටම බුදු සරණයි හරිද හරි එතකොට මේ මට දැන් අර ඔයාලා මට එක පොරොන්දුවක් වෙනවා නම් හරිද මම ඔයාලට මං ගන්න තව දෙයක් දෙනවා හැබැයි මට ඒක අනිවාර්යෙන් පොරොන්දුවක් වෙන්න ඕනි දැන් අපි සතියේට පැය එක එකමාරයි කරන්න පුතේ ඊට වඩා දෙයක් කරන්න බෑනේ මේ මේ ආයතනේ හරහා කරද්දී අපිට ටයිම් ටේබල් කෑෂ් වෙනවා ගුරුවරු ගොඩක් පන්ති කරනවා හින්දා අමතර වෙලාවල් හදා ගන්න බෑ හරිද හැබැයි ඔයාලගේ 11 ශ්‍රේණියේ පන්ති ටික හැමදාම තියෙන්නේ සතිය දවස්වල 8:30 ඉඳලා 10 වෙනකන් නේද 8:30 ඉඳලා රාත්‍රි 10 වෙනකන් තමයි නේද මේ 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 පන්ති ටික තියෙන්නේ 8:30 ඉඳලා රාත්‍රි 10 වෙනකන් එතකොට ඒ වෙලාවල් වලට සතිය දවස් පහේ ඒ වෙලාවල් වලට අමතරව මගේ පෞද්ගලික පන්තියක් තියෙයි නම් ඒකට මම ඔයාලව සම්බන්ධ කරගත්තොත් මං හිතන්නේ ගැටලුවක් වෙන එකක් නැහැ හරිද ඒක නේද ඒක ප්‍රශ්නයක් කෙනෙක් නැහැ මම අද ආයතනෙත් එක පොඩ්ඩක් කතා කරලා ඉස්සෙල්ලා මම මේ අවස්ථාවේ ගත්තා ඊට පස්සේ ඔයාලගේම කවුරු හරි ළමයිගේ මොන හරි අවුලක් ඉඳා ඒකට මට එපා කියලා කිව්වා ඒක ආයතනේ වැරද්දක් නෙවෙයි කවුරු හරි ළමයි මොකද ළමයි ටිකක් මොකදලා තියෙන්නේ දැන් අපේ පෞද්ගලික පන්ති වලට යන්න පටන් ගත්තාන් පස්සේ අයිලනින් එකේ පන්ති වලට එන්න නැතු ඉන්න ඒක හරියන්නේ නැහනේ නේද මම හැම වෙලේම try කරන්නේ ඔයාලට වැඩිපුර දෙයක් දෙන්න මොකද මම දන්නවා ගණන් ගුරුවරෙක් ඉඳලා මම හැම අවුරුද්දෙන් පුතේ ගොඩක් ඒ හදන ගුරුවරෙක් මේ පැයකමාරකින් සතියකට කරලා එක කරන්න බෑ මම පුතේ සතියේ පන්ති 6ක් විතර ඔයාලා 11 වසර මගේ සාමාන්‍ය පන්තිය කරනවා හරිද ඉතින් මම ආසයි මාත් එක්ක ඉන්න ඔය 6 දෙනාත් නේද පොඩ්ඩක් ඉස්සරහට මේ දෙයක් කරගන්න අරන් යන්න තව ටිකක් මහන්සි වෙන්න හරිද එහෙනම් මම ආයතනට කතා කරන්න ඔය 6 දෙනා පුතේ කිසිම විදියකින් අයිලර්නින් ආයතනෙන් නේද කිසිම විශේෂකින් නැගරලා ඉන්න බෑ අනිවාර්යෙන් සහභාගි වෙන්න ඕනි මගේ මේ පන්තියටත් ඔයාලා අනිවාර්යෙන් සහභාගි වෙන්න ඕනි ඔන්න ඔය පොරොන්දු ඔයාලට දෙන්න පුළුවන් නම් මොකද මම වගකීමක් ගන්න හදන්නේ ඔයාලා වෙනුවෙන් හරිද මට ඔයාලා ලෙටර් එකක් කියලා දෙන්න ඕනි කිසිම හේතුවකින් අයිලනින් එකෙන් ඉවත් වෙන්නේ නැහැ හරිද එකක් දෙක අයිලනින් එකේ තියෙන 11 ශ්‍රේණියේ එක පන්තියක්වත් නැගරගන්න නැහැ නේද මොකද ඔයාලා මට හම්බුනේ ආයතන හරහා මම මේ ආයතන නිසා තමයි ඔයාලා වෙනුවෙන් දෙයක් කරන්න හදන්නේ ආයතනෙට තියෙන ආදරේට ඔයාලට ආයතනේ පැත්තෙන් තව දෙයක් කියෙන්න ඕනින් තමයි මගේ පෞද්ගලික පන්දේකට මුදලක් අයනු කර මම ඔයාලව සම්බන්ධ කරගෙන හදන්නේ හරිද ඒකට මට ආයතනෙන් අවසර ඉල්ල ගන්න ඕන නැතුව බෑනේ මේක ආයතනයක් නේ නේද ඒ අවසර ගන්නම් මට ඔයාලගේ විශ්වාසය එතනට පෙන්නන්න වෙනවා ආයතනෙට නේද මට ඕනේ තව ටිකක් පුතේ ඇත්තටම මේ බොරු කියන්න ඕනේ නැහැ මට ප්‍රතිඵල තමයි ගොඩක් වැදගත් වෙන්නේ මම හැමදාම මගේ නම රැක ගන්න ආස ගුරුවරේ නේද ඔයාලා එකක් ගත්තොත් ඒකේ ඔයාලට වඩා වාසියක් මට තියෙනවා හරිද මතක තියාගන්න මේ හින්දා මට හැමෝම ලියුමක් පොඩියට ලියලා දාන්න ඕනි හරි දෙකක් අයිලන් එකේ දිගටම ඉන්නවා ඉවරනකන් නේද ඒ පන්ති මගේ අරගෙන නැහැ කියලා පොරොන්දුවක් වෙනවා සර්
එහිඳ පුළුවන් නම් සර්ගේ පෞද්ගලික පන්ති වලට මාව සම්බන්ධ කරගන්න නේද එතකොට මම කිසිම විදියකින් මගේ පෞද්ගලික නම්බර් වලින් ඔයාලට ලබා දෙන්න බෑ මම අයිලර්නින් එකේ මුදල් ගෙව ගෲප් එකට විතරක් මගේ පන්ති වල ලින්ක් දාන්න හරිද මේ මගේ පන්ති තියෙන මේ වෙලාවල් නැතුව තියෙන පන්ති දෙකේ ලින්ක් එක මම දාන්නම් ඒකට මම ආයතනෙන් අවශ්‍යරි හදා ගන්න ඕනි එහිඳ ඔයාලා අදම මට මෙන්න මේ නම්බර් එක 0671 मगे सहभागी सहभागी දහය ශ්‍රේණිය ඔක්කොම කතා කරන්න පන්තියක් තියෙනවා ඔයාලට ගොඩක් වැඩගත් 11 ශ්‍රේණිය ඔක්කොම කතා කරන්න පන්තියක් තියෙනවා තව සෙනසුරාදු උදේට තව පන්තියක් තියෙනවා සෙනසුරාදු එක අයින් කරන්න එකේ කෝඩ් නැහැ ඔයාලට පන්තිත් වැඩිනේ ඉරිදා 6:30 ඉඳලා එකක් තියෙනවා ඉරිදා රාත්‍රී 9 ඉඳලා තව එකක් තියෙනවා අන්නේ පන්ති දෙකට එන්න එතකොට ප්‍රමාණවත් හරිද ඒ දෙකට මම ඔයාලව සම්බන්ධ කරගන්න ආයතන අවසරය අතුව හැබැයි මට ඒ ලිපිය ලැබෙන සැරසන්න මේ නම්බරයට එතකොට මම ආයතනට ඉදිරිපත් කිරීලා ඉල්ලීමක් කරන්නම් ඔයාලා වෙනුවෙන් හරිද නේද මට රුපියලක්වත් සතපහක්වත් අවශ්‍ය නැහැ ඔයාලට ලින්ක් එක ලැබෙන්නේ අයිලනින් ගෲප් එකකටම තමයි නේද ඒක මගෙන් දෙන්න පුළුවන් දෙයක් මේක තාම විශ්වාස නැහැ ආයතනෙන් මම අහලා තමයි ඒක කරන්න වෙන්නේ හරිද එන මට ඉස්සෙල්ලා ලියුම දාලා ඉන්නකෝ මම එතකොට ඉල්ලීමක් කරලා බලන්න ආයතනෙන් හරි එන හැමෝටම බුස්සරණයි පුතේ සුබ රාත්‍රියක් මං ගියා එහෙනම් බයි